මට හුවේ කියලා. මම මේ හෙම්බත් වෙලා ඉන්නේ. කරුණු කරුණු දන්නවනේ. පෞත්‍රේ සඳිනේ පැතුර මං චන්දුන එච්චරයි. ඒකනේ වෙන්න ඕනේ. නැත්තම් මෙතන කතා කරගෙන ඉන්න පුළුවන් මට මේ පරක්කන කොම මැච් එක ටිකට් සරන් තියෙනවා. මං යනවා පරක්කන. අපි සැහැණ වෙලා ගත කරලා මම හිතන්නේ අපි යම් ඵලදායි තීරණයකට ආවා කියලා. මේ මම්මගේ ඡන්ද වෙනස් කරේ පසුබිම ගැන මට තේරිච්ච විදිහට මං හිතන්නේ ඒක හරි කියලා. මට බේන්න ගත්ත මං කිව්වේ නඩුවේදී හුඟක් කරුණු එළියට අවිල්ල තිබුණේ නැහැ. අපි කතා කරපු කරුණු වැදගත්. කොහොමුණත් මේ සිද්ධිය සම්පූර්ණ පින්තූරෙන් එක් කොටසක් විතරයිනේ. මගෙන් මම වැරදි වෙන්න පුළුවන්. නඩුව පටන් ගන්නෙදිම මම හිතපු කාරණා මට හේතුගේ කාරණා පස්සේ වෙනස් වුණා තමයි. පස්සේ මම මේ තීරණත් එක්ක එකඟ වුණා තමයි. මන් දන්නේ. කොහොමද හරියටම කියන්නේ? නේද? අපි දන්න පෙළඹවීම ඔළුවෙන් අයින් කරලා දාන්න හරි අමාරුයි. නඩුවේදි මතුවෙච්ච ප්‍රබල සාක්ෂි අපිට සැලකිය යුතු ආකාරයෙන් බලන්න පුළුවන් වෙච්ච කතිකාවේදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අර ගොතපු කතාව අපිට ලියා ගන්න පුළුවන් වුණා. මම තීරණයට එකඟයි. කොහොම වුණත් එයා වැඩේ හරියට කළා. එයා කිව්වේ එයා මමගේ අදහස් මේසෙට දාලා බැලුවා. පූසා එක කොහොම ලෙවකයිද කියලා බලන්න. පූසා කිව්වේ ඇත්තටම මම මේ සද්දෙට හිතනවා. අපි උත්සාහ කරලා බැලුවා අපි හැමෝගෙම වැරදි නිවැරදි අදහස් ගැන නිවැරදි මතවාදයකට එන්න. අපි බැලුවා අපි හැමෝටම නිවැරදි වෙන්න පුළුවන්ද කියන එක. අපි හිතන්නේ එකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මොන જાතියේ මිනිස්සුද කියලා. එහෙම මෙහෙන් හොයාගෙන හදන තර්ක ඒවයි කිසි හරයක් නැහැ. මොනවාද මේ ජූරි මේසෙ උඩ ඔක්කොම නඩු බඩු පුරවලා. නඩුවට මොකද වුනේ? ඒ නඩුවට වෙන්න ඕන දේවල් වුණා. ඒකද අප වාල වැඩක් නැහැ. මට මෙතන කයිය කැලකැල එන්න විදියක් නැහැ. මගේ කරාච්චු නරේ මක බෑ වෙනවා. හිතන්නේ ජනප්‍රිය නොවන අදහස් දරා ගැනීම සම්බන්ධයෙන් අපි යම්කිසි ප්‍රගතිශීලී තැනකට සේඳුණා කියලා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ කාරණයක්. අපේ තීන්දුවෙන් අපිට යමක් ලැබෙන්නේ අයිමි වෙන්නේ නැහැ. මේක පුද්ගලික ජයග්‍රහණයක් හැටියට ගන්න හොඳ නැහැ. නරකයි. මට මේ සම්බන්ධයෙන් පෞද්ගලික හැඟීමක් නැහැ. ඒ කියන්නේ මම ඉස්සරලාම කියන්න ඕනේ. වැරදීම් කියන එක මිනිස්සුන්ට ඕන තරම් වෙන්න පුළුවන්. අපි හැමෝම අවංකවම මේ තීරණය වෙනුවෙන් පෙනී හිටියා. උසාවියේදී අනාවරණය වුණු දේවල් වලින් අපි තීරණයකට ආව නම් ඇතිනි ස්තුති. මට ලේසියෙන් අත උස්සලා මිනිහෙක්ව මැරෙන්න යන දෙන්න බෑ. ඉස්සෙල්ලා කියන කතා නොකර ඕනම බෞතර මතවාදයක් එක් කුඩා කණ්ඩායමකට හෝ එකැගුරු වෙනස් කරගත හැකි වෙන අපි ඒකට මහන්සි වෙන්න ඕන. හිතන මිනිස්සු කරන්න ඕන අලුගුසෝයි කාර්යභාරය නෙවෙයි කියලා මං හිතනවා.